Simon, o policista, Alia බයින්ද බලසූරි මහත්තයා පොලිස්පතින අවදීදී මෙම VPN කියලා පද්ධතියක් ආරම්භ කළා. ඒක තමයි ක්‍රියාත්මක වෙලා පොලිස්පතිතුමාගේ මුලිකත්වයෙන් ඉන්න එක සම්පූර්ණ ක්‍රියාදාමයට පත් කළා. ඒකම අද දිනට තව අදාළ වෙන්නේ පොලිස්පතිතුමාගේ මුලිකත්වයේ යටතේ පොලිස් දෙපාර්තමේන්තුවේ දැනට අවශ්‍ය අපිට සංනිවේදනය ව්‍යාප්ත කිරීම. ඒ කියන්නේ මම හිතන්නේ පොලිසියක් අවශ්‍ය වෙන්නේ පොදු මහජනතාවට සේවය ලබා දීමට. ඒ ලබා දීමට අවශ්‍ය වේ පුදුමහජනතාව කරා ළඟා දීමට සංවේදනය අනිවාර්යයි. එතකොටම කියනවා නම් පොලිසියේ නොනිමෙන මෙහෙවරට සංවේදන අත්ල කිව්වොත් මේක මේ තේමාව හරි. ඒ තේමාව ඔසිය අපි එතකොටම මේක සඳහන් කරනවා නම් ඒ සියලුම දීපිය අවුත් පොලිස් තාක්ෂණ සඳහන් කරනවා අපිට කියන්න පුළුවන් නගරයෙන් ගමට තාක්ෂණික ගමන් කරනවා. ආශිර්වාදයක් ලබා දෙන ලෙස කෙටි පණිවිඩයක් තවස්වල්ප මොහොතකින් ලැබෙන ඒ පණිවිඩය ලැබීමත් සමග ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තොරතුරු සංනිවේදනයේ හැඩ ඉමක් අසු කරමින් නව ලෝක ප්‍රවේශ වීම සිදු කරනු ලබනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිරිවර්ධන මහත්මාණෙනි මේ අවස්ථාවට සහභාගී වෙන්න. එරටේ ජනතාවට වඩාත් හොඳ කාර්යක්ෂම ගුණාත්මක සේවාවක් ලබා දීම සඳහා ව්‍යාපෘති දෙකක් අද දින ක්‍රියාත්මක වුණ ආරම්භ වුණා. වෙන VPN තාක්ෂණය ඔස්සේ ලංකාවේ තිබෙන සියලුම පොලිස් ස්ථාන RCTSනක් සහ පොලිස් කාර්යාල සම්බන්ධ කර ගනිමින් එකම ජාලයකට ඒ පොලිස් ස්ථාන සහ කාර්යාල සම්බන්ධ කිරීමයි මේ VPN තාක්ෂණය හරහා අද සිදු කරනු ලැබුණේ. තාක්ෂණය තුළින් පොලිස් පරිපාලන කටයුතු වඩාත් කාර්යක්ෂම වෙනවා වගේම ඒ තුළින් මහජනතාවටත් විශාල සේවයක් සැලසීමට හැකියාවන විශේෂයෙන් අපරාධ නිවාරණය සහ අපරාධකරුවන් නීති රැහැට හසු කර ගැනීම ක්‍රියාදාමයට මෙම VPN තාක්ෂණය ඉතාමත් ප්‍රයෝජනවත්. ඒ අතරින් අපි ඉදිරියේදී මේ VPN තාක්ෂණය හරහා ඇඟිලි සලකුණු ක්ෂණිකව අපරාධ කොට්ටාසය වෙත පොලිස් ස්ථාන පොලිස් කොට්ටාස මට්ටමින් ඉන්නවල ඉතාමත් කෙටි වේලාවක් තුළ ඒවායේ ප්‍රතිඵල නිකුත් කිරීමට හැකි තත්ත්වයකට මේ VPN තාක්ෂණය ඉතාමත් ගුදුරු දින කිහිපයකින් අපි ක්‍රියාත්මක කරන්නට බලමු. පසු අපි අවුරුදු දෙකක පමණ කාලයක් දිගින් දිගටම ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරලා අද එහි අවසන් අදියරට එහෙම නැත්නම් ඒ ව්‍යාපෘතිය මල්පල කන්වල දිනී බවට පත් කර ගැනීමට අද VPN තාක්ෂණය හරහා අපි මෙවැනකොට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පළාත් භාර පොලිස්පති වශයෙන් මට සම්බන්ධ කර ගැනීමේ තාක්ෂණයත් අද අපි
ව්‍යාපෘති හරහා ආරම්භ කරනවා. ඒ කාරණාවත් මනිතරීතාවත් වැදගත්. අපට සම්මන්ත්‍ර සදාසාගත සඳහා සියලු දෙනා කොළඹට කැඳවීම වෙනුවට මේ ස්ථානයේ සිට අපට ඍජුවම ඇමතීමට පහසුකම් ලැබීම මම හිතන්නේ අපි පාර්ශ්වයෙන් බලනකොට දෙපාර්තමේන්තුවේ පාර්ශ්වයෙන් බලනකොට පරිපාලන වශයෙන් බලනකොට ඉතාමත් වැදගත් කාරණාවක්. සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව තුළ එක දුරකථන පද්ධතියකට දෙපාර්තමේන්තුව රැගෙන මේදී දක්නට ලැබුණ විශේෂම කාරණාව තමයි මේ දක්වා අපි පොලිස් දෙපාර්තමේන්තුවෙන් ජංගම දුරකථන පහසුකම් සපයලා තිබුණේ කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සහ ඉහළ තලවල නිලධාරීන්ට පමණයි. නමුත් අද ව්‍යාපෘති යටතේ පොලිස් ස්ථානාධිපතිවරුන් දක්වා දෙපාර්තමේන්තුව වගේම ජංගම දුරකථන පහසුකම් සල්සාදීමට හැකියාව ලැබෙන තියෙනවා. පොලිස් රාජකාරී කටයුතු ගැන බලනකොට පොලිස් ශේෂ්ත්‍රයේ පොලිස් වසමක යම් කිසි සිදුවීමක් ඇති වුණොත් ඒ ස්ථානයට ප්‍රථමයෙන්ම යන්නේ ස්ථානාධිපතිවරයා. එවනම් ස්ථානාධිපතිවරයාට ඒ සම්බන්ධයෙන් සන්නිවේදනය කිරීමට තමන්ගේ උසස්ධාරීන් සහ වෙනත් අවශ්‍ය පුද්ගලයන් සමග සන්නිවේදනය කිරීමට අවශ්‍ය පහසුකම් සල්සා දීම, ඒ සඳහා ජංගම දුරකථන පහසුකම් සල්සා දීම විශ්වාස කරන පොලිස් සේවයේ කාර්යක්ෂමතාවයට විශාල රුකුලක් වන දේ කියලා.